रेडी प्रोडक्शन आदलोक्या। වල්ලන් උඩුබුරණය වවුලන් පඩ අරින ආන්දෝලනාත්මක දර්ශක කරවන්න රෙඩි ටීවී දෙකින් විව මට වෙරි නෑ දේශ පරණ කතිකාව රෙඩි ටීවී ගෙනෙන මම ඒ ඔයි මිනිහෝ තමුසේ කොහෙද ගියේ යන් තැනක මේ රෙඩි ටික හොදලා දාලා යන්න දන්නේ නැද්ද නා හිතියම් මම මේ ගෙදර ඉන්න ඕන හරි 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 ආ ආ ආ चंद्रे කවුරුත් ලිපට දන්නනේ ලිපට කවුරු මගේ වමත් පැත්තේ රැඳි සිටිනවා සුනකේ අසල් කෙනෙක් ඡන්දේ ඉල්ලන අමාත්‍ය දෙයියා අයි බොමන් දෙයියා අයි බොමන් ජුල්ස් බල්ලන දාන්න බල්ලට මිත්‍රවරුනේ බල්ල මොන බල්ලෙද ලිපට දාන්න ඕන බල්ලට ලිපට ඔව් අද අපි මේ මාධ්‍ය සාකච්ඡාවෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ දුක් කරදර පිළිබඳව මෙම අමාත්‍යවරුන් දෙන්නා අද මැදිරියට සම්බන්ධ කරගෙන ඉන්නේ ඒ ජනතාවට පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. ඔව්. ඒක තමයි. ඒක දීග හදන්න. මොකද මේ දෙන්නේ ගහන්න බන්නේ. ඔව් දෙයම් තුමනි මම වර්ෂණාලේ පළමු පැණිය මම උදෙදිම කරන්න. පසුගිය දිනක තරුණයෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියක ප්‍රධාන සේකකරු වශයෙන් පොලිස් අත්අඩංගුවට ගත්තා. विश्लेषणात्मक विग्रह मैं जनता मूलवादी වැටෙන තරමට ගියන පිස්සුනේ ඇමතිතුමා ඔව් කියන්න මගේ වැඩසටහන ඇමතිතුමා මේක ඇමතිතුමා ඔබතුමාගේ ක්‍රියා පටිපාටි පිළිබඳව මොකද කියන්න තියෙන්නේ ජනතාවට මෙහෙමයි චූලනී මම මේ පිළිබඳව කොමිටියක් පත් කරලා තියෙනවා අවශ්‍ය වෙලාවට දැනුම් දෙන්න නෑ 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 මම නෑ මම අහන්නේ ඔබතුමා ජනතාවට කරන්න කරපු දේවල් සහ කරන්න ඉන්න දේවල් මොනවද ඇමතිතුමා प्रबल मुद्र अनागते वर्तमान परंपरा
ඒ තරුණ પરම්පරාව ඉහළට ගෙන යන්න ඔබතුමා මොනවද කරලා තියෙන්නේ ඔබතුමා ඉහළටනේ ඉහළටනේ බිල්ඩින් දෙකක් හදන්න දෙනවා ඒතර කොහොමද තරුණ પરම්පරාව ඉහළට යනවනේ යනවනේ වද දෙනවා යනවනේ කිව්වලනේ ඔව් ඔව් මටත් යන්න ඇත්තටම ඔව් තර්ක විතර්ක මැද දේශපාලනයේ උසු වාතාවරණය සමග අපි ප්‍රධාන පාලක මැදිරි වෙත යමු මේ රෙඩි ටීවී වෙතින් ගෙන එන බිව්වත් මට වෙරෙන්න අපි නැවත සම්බන්ධ වෙනවා රෙඩි ටීවී වෙතින් ගෙන එන බිව්වත් මට වෙරි නෑ දේශපාලන කතිකාව මේ යවලන්නේ නෑනේ මම එන්න ඕ අවශ්‍යය බයද මේ පොඩි වැඩකට ඕ ගිතන් ගියන්නේ හොරාට එනවා මම නෑනේ දියම් තුනා දීගෙද තම පන්නේ නෑනේ මොකද ජූරනේ මලක් අකඩා ගන්න දෙන්නේ නෑනේ නාකි මනමාලිය වෙනවා මම දැන් පඩි වැඩි කරනවා පිස්සු 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 කපටි නේද जनता අයිබෝවන් අපි අද බලාපොරොත්තු වෙන්නේ දෙයිය ඇමතුමාගේ ක්‍රියාපටි පාටි පිළිබඳ ජනතා අදහස් විමසන්න. බලමු ළඟ නිසක් තියෙන ගිනහමු දෙයිය ඇමතුමාගේ ක්‍රියාපටි පාටි පිළිබඳව. ඔව් ළඟ නිසක් පේනවා අපි අහමු. ඉතල කවුද? ඔව් අයිබෝවන් අපි රෙඩි ටීවී වෙතින් බිව්වත් මට වෙරි නෑ මාද සාකච්ඡාවෙන් ආවේ දෙයිය ඇමතුමාඳුරනවාද? ආ දෙයියන් තුමාගේ ක්‍රියාපටි පාටිය. එහෙම නැත්නම් ජනතාවට දෙයියන් තුමා කරපු දේවල් පිළිබඳව ඔබගේ අදහස් කිව්ව. ආ මෙහෙම කෙනෙක් වුණාද? මේ පහුගිය කාලේ අපි පැත්තේ පොල් කඩේ ඇවිත්. ඔව් අපි දැන් බලාපොරොත්තු වෙන හයියන් මිරිකන් ඇමතුමාගේ ක්‍රියාපිළිවෙල පිළිබඳව ජනතා අදහස් විමසන්න. අපි සොයලා බලමු හයියන් මිරිකන් ඇමතුමා මොකනවාද මේ රටට කළ තියෙන්නේ කියලා. අපි ඒ සම්බන්ධව පුද්ගලෙක් සම්බන්ධ කරගමු. ඔව් පුද්ගලයන් දෙන්නෙක් කෙනම අපි අහමු හයියන් මිරිකන් ඇමතුමාගේ විස්තර ඩිංගා. छायारूपया මේ දිනවල මූණු පොතේ හෝ වේවා WhatsApp වල හෝ වේවා සංසාරයෙන් හැමෝම ඇමතුමා මොකද ඒ ඡායාරූපය මොකද ජනතාවට කියන්න තියෙන මේ ඡායාරූපය පිළිබඳව ඔබ විරුද්ධ පක්ෂ වැඩ දෙයට විරුද්ධ පක්ෂ නියම ඇමතුමා ඔබ විරුද්ධ පක්ෂේ ඉන්න මහා අහිකුණ්ඩකගේ වැඩ ඔබ චූලෙන් මොකට සැරෙන්නේ ඔබ කවදාවත් සැරෙන්නේ කරුණා කරලා ජනතාවගේ ඉල්ලන්නේ ලිපට ඡන්දා ලිපට 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 බලලා බලලා ना
ආයුබෝවන් මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් ප්‍රවීණ මාධ්‍යවේදී චූලනී මහතා මෙහෙ වූ බිව්වත් මට වෙරි නෑ රූපවාහිනී මාධ්‍ය වැඩසටහන අතරතුර නාඳුනන පුද්ගලයෙකු විසින් පුප්‍රවාගත් බෝම්බයකින් ප්‍රවීණ මාධ්‍යවේදී චූලනී මහතා සහ දෙයියා ඇමතිතුමාත් හයි එන් මිරිකන්න ඇමතිතුමාත් ජීවිතක්ෂයට පත්වේ මෙන්න එම පුවත නැවතත්